බොහොම ඉස්සර කාලයක රජෙකුට ඇතෙක් හිටියා. රජුරුවන් ඇතාට කියන්නේ මගුලතා කියලා. රජතුමා ගමන් බිම යන්නේ මගුලතාගේ පිටේ බලන්න. රජ මාලිගාව ටිකක් ඇතින් තමයි මගුලතා වාසය. තාත කොහෙද මේ උදේ මම මං ඉස්සෙල්ලාම බැංකුවට ගිහිල්ලා පෙන්ෂන් එක අරගන්න. ඒකත් අරගෙන ඩොක්ටර්ව හම්බ වෙලා මගේ ප්‍රෙෂර් එකත් ටිකක් බලාගෙන ආපහු එන්න. ඉතින් තනියම යන්නේ? අම්මත් එක්ක ගියා නම් හරිනේ. මං ගිහිල්ලා කොහමද? ඔය අතත් එක්ක ඔයාලා තනියම වැඩ කරගන්න පුළුවන්ද? මොකද්ද දරුවෝ මට කියන තනිය? මං ගිහින් ඉක්මනට එන්න. අර එහෙ මෙහෙ යන දඟලන්නේ නැතුව ඔයා ගෙදරට වෙලා ඉන්න. මං කොහෙ යන්නේ තාත්තේ? තාත්තා පරිස්සමට ගිහින් එන්න. අනවශ්‍ය දේවල් කරන්න යන්න එපා පොඩි දුව. අපි අපේ පාඩුවේ ඉමු. අවිනාශ් තාත්තට කතා කරලා කිව්වද අක්කලයි ගෙදර යන මං යාට අනිගව කිව්? නෑ. ඊයේ රෑනම් මට කෝල් එකක් දුන්නා. ඒ කොහොම වුණත් ඔයා කලබල නොකර ගෙදරට වෙලා ඉන්න පොඩි දුව. ලොකුවක් අපි ප්‍රශ්න අපි බලාගන්න. ඉෂානි හයි මාල්ෂා ආවනාව කියලා නැහැ. අවිනාශයි දරුවා බලන්න. පුතා බය නැතුව ඉන්න. තාත්තා ඒ පුතාව එක්කන් යන්න. එක්කන් යන්න? ඔව් හයි. අවිනාශට පුළුවන් දවස් දෙකක් දරුවව එයාගේ බාර තියාගන්න. අම්මේ මං තාත්තලා ගෙදර යන්න එපාද? මෙමි අම්මට මේ ඊයේ පෙරේ දකින්නලා අවිනාශ ලොකුණාට මොට එහෙම නෑ. ආවට ගියාට මගේ දරුවෝ එක එක ළඟට මම යවන්නෙත් නෑ. එක එක වෙන්නේ කොහොමද? අවිනාශ මේ දරුවාගේ තාත්තා. දරුවා තාත්තලකට නොපෙන් කොම්. ඇත්තට? අනේ අම්මක අම්මයි කටින්න ඔය වචන ටික පිට වෙන්නේ නේ. යවන්නේ කොහොත් යවන්නේ නෑ. රටේ ලෝකෙම ගෑනුට මගේ දරුවා අම්ම කියනවා දකින්න දෙපාරම්මට උනේ. තාත දැනගත්තොත් එම කඩාගෙන මිදගෙන මෙහෙයි දන්නේ. තාත දැන් මොකුත් කියන්නේ. මං ඉන්න තත්ත්වය උඩ එයා කැමති නෑ මගේ හිතරින් දන්න. මෙතන කතා කරන්න බෑනේ යංගතුලට. දන්නවනේ වඩ පිටේ මුගේ හැටි. වෙඩින් ෆොටෝ එක. ඒක පේනකොට මට කලන්ත හැදෙන්න එනවා. මම ඒක අයින් කරලා දැම්මා. මොනවද කල්පනා කරන්නේ? කැමිල් ඔයාට නිකමටවත් හිතෙන්නේ නැද්ද නන්දානි පව් කියලා? පව් කියලා මම මොන කරන්නද? මං කිව්වද ගිහින් මැරියන් කියලා?
ඔයා හරි නපුරුයි කැමි. නන්දානි පා. ඒ පාරව නන්දානි ගැන කියලා කියලා මගේ ඔළුව අවුල් කරන්න දාගන්නේ. මට පව් කියලා හිතුණා. මොන වුණත් මාත් ගෑණියෙක් නේ. ගෑණියෙක්ගේ වේදනාව තේරෙන්නේ තවත් ගෑණියෙක්ට විතරයි. කැමිල් මට බයයි. බයයි? මොකටද නන්දානිගේ හොල්මනටද? හේ වාගේ ඔළුවේ තියෙන විකාර. මට බය වෙන දේ කර නෙමෙයි. ඔයා කවදා හරි මටත් නන්දානිට කරපු දේ කරොත් මොනවද මොනවද මේ කියවන්නේ? මම ඔයාට ආදරේ. ඔයාව තලම කාලකට යන්නද? ඔයාව දැන් ඔය විකාර හිතන්න තුින්ද? ඔයා අම්මගේ දරුවගේ අම්මා. මට වෙඩින් ෆොටෝ එක බලන්න ඕනේ. දැන් මොනව බලන්නද ඒකේ? මට බලන්න ඕනේ. පෙන්නන්නකෝ. මම ඒක පුච්චලා දැම්මා. හෙයි. ඇයි ඔහෙම කරේ? තේරුම් ගන්න ලක්ෂේ. ඒක දැක්කම මම බය වෙනවා. ගලක් වගේ. කවුරු හරි ගල් ගහනවා. පොට බලන්න. කොහොමද? උඹට තවත් ගෙවල් ඇතුළේ ඉගෙන නාඩ ගන්නට නම් අපි ඉඩ දෙන්නේ නැහැ. බහපම් බණ ජන එළියට. ඔය ගෑනිත් තරම්. අර ඉස්සරහ ඉඳලා ගෑනිත් ආලපාල මිනිස්සු මොස ගන්නවද? උන්කිට පන්න අපට ගහියොත් දන්නේ. අපි 119 කෝල් කරමු. අපි අතේ වැරද්දක් නැහනේ. මිනිස්සු කොහොමද එහෙම කරන්නේ? අපි කොහොමද පිළිකන්දරේ පැල්ලා යන්න? හේ මොකටද? ඔබ බය නැතු පොලිසියට කෝල් කරන්න. ඔව් මං නන්දානිගේ තාත්තා තමයි. කරුණා කරලා මට කියන්න ඇයි මෙහෙම මෙතන කෑ ගහන්නේ කියලා. කරුණා කරලා නිශ්ශබ්ද වෙන්න. නන්දුගේ තාත්තා ඇවිල්ලා කන්ට්‍රෝල් කරනවා වගේ කියන්න මට ඇයි මෙහෙම කෑ ගහන්නේ කියලා මෙතන. අර කැමිය කියන වනචරයා ගෙදරට ආයෙත් අර කෙල්ලව ගෙනත්. ඉතින් ඒක ඒ මිනිහගේ වැඩක් නේ. ඕගොල්ලෝ ඇයි ඒකට කලබල වෙන්නේ? තමන්ගේ දුවට අච්චර අපරාධයක් කරලත් ඇයි ඒ මිනිහ බේරගන්න බලන්නේ? ඔය ගේ ඇතුලේ ඉන්නවයි කියන ගෑනු ළමයට මේ මිනිස්සයා හින්දා දරුවෙක් ලැබෙන්න ඉන්නවා. ඉතින් මේ විදිහට කෑකෝ ගහලා ගැබ්බර කාන්තාවකට හිරිහෙර කරන එක අනුමත කරන්න පුළුවන්ද තාත්තා කෙනෙකුට? පොඩ්ඩක් ඉවසිල්ලෙන් වැඩ කරමු. අපි කවුරුත් වැඩි හිටියෝ නේද? තාත්තා මොකටද ඇවිත් තියෙන්නේ? මරණ සාතිකය දෙන්න? ඒ වගේ මට හිතෙන්නේ ඒ වගේ. වාසනාව මතින් වාසනාව පැදෙන්නයි යන්නේ. මේ මගේ අතේ තියෙන්නේ මගේ දරුවගේ මරණ සහතිකේ. මම මේක අර මිනිස්සුන්ට දෙන්න අරගෙන ආවේ අර ගෑනු දරුවගේ බඩේ ඉන්න ළමයා ගැන හිතලා. මේක නැති වුණොත් ඒ දරුවට අප්පෙක් නැතු යනවා. තාත්තා කෙනෙක් විදිහට එහෙම අපරාධයකට දායක වෙන්න මට බෑ. ඇයි ඕගොල්ලන්ට එහෙම හිතන්න බැරි? ඕගොල්ලෝ මෙහෙම කෑ ගහලා කලබල කරලා අර ගැබ්බර කාන්තාවට මොකක් හරි අනතුරක් වුණොත් ඒ තවත් අම්මෙක්ගේ තාත්තෙක්ගේ දරුවෙක් නේද?
වැඩිහිටිය වෙච්ච අපි ටිකක් කලබල නොකර ඉවසිල්ලෙන් දුරදිග බල්ල වැඩ කරමු. එහෙම නේද හොඳ? මගේ දුවගේ මරණය අපිට දරා ගන්න බැරි තරම් දුකක්. එතෙක් එහෙම වුණා. දැන් මං කල්පනා කරන්නේ මගේ දුව වගේම තවත් දුවෙක් මේ නරුමයා අතින් අනාථ නොවෙන්න වැඩ කටයුතු කරන්න ඕනේ කොහොමද කියලා. මං ඒ අයට කතා කරලා කරන්න ඕන දේ කරන්න. ඒ නිසා මේ නෝන මහතුරු කරුණා කරලා මෙතන කලබල කරන්න නැතුව තම තමන්ගේ ගෙවල් දොරවල් වලට යන්න. මං දැත් උස්සලා තමුන්නාන්සලාගෙන් ඉල්ලා හිටින්නේ මගේ දුවගේ නාමෙන් මෙතන ආරවුලක් ඇති කරන්න නැතුව යන්න ප්ලීස්. ඔය මිනිහට කවදාවත් හොඳක් නම් වෙන්නේ නැහැ. කොහේ හිටියත් නන්දු නංගි ඔක දිහා බලාගෙන ඉන්නේ. හොඳක් නම් වෙන්නේ නැහැ කිව්වොත් හොඳක් නම් වෙන්නේ නැහැ. මෙන්න තමුස ඉල්ලපු මගේ දුවගේ මරණ සහතිකේ. මගේ දුවට දීපු දුක්ගින්දර මේ දරුවට දෙන එකක් නැහැ කියලා මම විශ්වාස කරනවා. ඒක මම බලා ගන්න. ඒක ඔයගොල්ලන්ට දාලා නැහනේ. එතකොට මගේ දුවගේ ජීවිතේ කාටද ඒක අදාළ? ඒ දරුවට දීපු දුක්ගින්දර කාටද මෙහෙම ඒක අදාළ? රන්දානේ පිස්සුවෙන් ගිහලා මුහුද පෙන්නට මට කරන්න දෙයක් නැහැ. මම මොනවා කරන්නද? අතර මේක මට අදාළ නැහැ තමා. ඒකනේ පොලිසියට මම නිදහස් කරේ. ඇත්ත. පොලිසිය නිදහස් කළාට තමසට කවදාවත් තමසගේ හෘද සාක්ෂියක් නිදහසක් නැහැ. හෘද සාක්ෂිය? මට ඒක අදාළත් නැහැ. ඒකත් ඇත්ත. තම්සි වගේ නරුමයකට කොහෙන්ද හෘද සාක්ෂියක්? අද සෙනසුරාදා නිමල්. හරිනම් අදයි හෙටයි දවස් දෙක පොඩි එකේන මාත් එක්ක ඉන්න ඕනේ. ඊශානිත් හොස්පිටල් එකේ ඉඳලා ආපු ගමන් හින්දා පොඩි එකේන මෙහෙ ගේන එකත් හොඳ නැහැ. ඒ හින්දා මං ගිහලා යව බලලා එන්න. මාත් එන්නද? ඕනේ නැහැ මල්. මම දරුවා පොඩ්ඩක් එළියට අරන් යනවා. ඔයි පාක් එකට හරි කොහෙට හරි. ඊට පස්සේ කන්න මොන හරි අරන් දීලා ගෙදරට ගිහින් බස්සනවා. ඉතින් ඒකනේ මං ඇහුවේ මාත් එන්නද කියලා. ඇයි ආවි? මං එන්නේ කොයි දෙන්නට කරදරයක්ද? නෑ නෑ එහෙම දෙයක් නෑ. මං තාම අනුදිවේම එළියට අරගෙන ගිහින් නෑනේ. ඒ හින්දා දවස් දෙකක් මං තනියම යන්න. අනික
ඔයාවත් එක්කන් ගිහින් දරුවව එළියට ගෙනියන්න හදනවා ඊශානි දැක්කොත් එහෙම ආයෙ කලබලයක් කරගන්න පුළුවන්. ඒ මොනෝතින් මේ තියෙන ප්‍රශ්න මදිවට අපි හැමෝටම වෙන්නේ ඊශානිත් එක්ක කොටුවේ තවත් දුක් විඳින්න. ඒ පාර අයියෝ මූණ එල්ල ගත්තේ. මේ ටික තේරුම් ගන්න මල්. පහුගිය දවස් ටිකේ මන් ළඟ ඔයා හිටියෙත් නැහැ, ඊශාන් හිටියෙත් නැහැ. ඔයාගෙන් වෙන් වෙලා එනවා නම් මිසක් ඊශානි එක්ක කතා බහක්වත් එපා කියලා එයා මට කිව්වේ. ඔයා ඔයත් මාව එපා කියලා හැමදේම දමල ගහලා යන්න ගියා. මං තනි වුණා. ඒකයි ඇත්ත. මං අනාථෙක්. හැමදාමත් වගේ කාත් කවුරුවත් නැති අනාථෙක්. මට මගේ තනියට කියලා ඉන්න මගේ දරු පැටිය විතරයි මල්. දෙමව්පියෝ ඉන්දැද්දිම මගේ අනුදිත් මං වගේම අනාථෙක් වෙයි කියලා මට වෙලාවකට බය හිතෙනවා මල්. ඒ දරුවා කොයි වෙලෙත් ඒ දරුවගේ වයසට නොගැලපෙන විදිහේ පීඩනයක ඉන්නේ. කොහෙලා බැලුවත් කල්පනා කරනවා බයෙන් ජීවත් වෙන්නේ. මට මගේ දරුවා ගැන හරි වේදනයි මල්. ඊට පස්සේ මම මගේ දරුවට එහෙම විඳවන්න ඉඩ තියන්නේ නැහැ මල්. මං කොහොම හරි මටයි දරුවටයි එකට ජීවත් වෙන්න තියෙන කාලය ලබා ගන්නවා. මේ ජීවත් වෙන ටික කාලෙදී ජීවිතෙන් වැඩි කොටසක් මට ගත කරන්න ඕනේ මගේ දරුවත් එක්කම. ඒක මං ඊයේ පෙරේද ගත්ත වැදගත්ම තීරණයක්. මට මගේ දරුව තරම් මේ ලෝකේ වටින වෙන කිසිම දෙයක් නෑ මල්. මට මගේ දරුවා එක්ක ජීවත් වෙන්න ඕනේ. ඒකට මට බාධා කරන්න එපා. අපි ඔයා එනකොට කීයේ විතර වේද? දැන්ට 12 පහ වෙනානේ. හවස් වෙයි. කොහොමත් 4 පහවත් වෙයි. ඇයි? ඔයත් නැති එකේ මම බැරි ළමා නිවාසෙ පැත්තට ගිහින් එන්න. අරුම ධර්මේ මට ඒ දරු පැටියාගේ මූණ වල හරි බල්ලෙන්න පුළුවන්. ඔයාට මොකද්ද වෙන්න ඕනේ මල්? මට කියන්න. මොකද්ද ඔයාට වෙන්න ඕනේ? මට ඔයත් එක්ක ඉස්සර හිටියා වගේ ඉන්න ඕනේ අපි. ප්ලීස්. මාව දුරස් කරන්න එපා. මං දන්නවා. මං ආවත් ඇරලා දාලා ගිහලා ගලේ වැරද්දා. කවදාවත් ඒ වගේ මෝඩ වැඩක් කරන්නේ නැහැ.